මේ පාරවගේ ආත්මය කලේ මේ මිනිස්යන්ගේ කුලිය වරකම් කළා. මේ මිනිස්යන්ට සැනසීමේ ජීවත් වෙන්න දුන්නේ නැහැ. මේ මිනිස්යන්ගේ අයිතිවාසිකම් සුවය හැම දෙයක්ම නැති කළා. නමුත් අපේ දෙවියන් වහන්සේ කොහොම දෙවි කෙනෙක්ද කියලා බලන්න එක මිනිස්සෙක් වූ ආබ්‍රහම් වහන්සේ පොරොන්දුවක් කළා. ඒක ඊසාක් එක්ක ගියුසුමක් ඇති කරගෙන යාකොබ් එක පනතක් කොට ස්ථීර කරලා මම ඔබේ පියෝ ආබ්‍රහම්ට ඊසාක්ට පොරොන්දු වුණා. ඊළියොල්ල පනතක් කොට මම මේක ඔබට ලියවිල්ලෙන් දෙනවයි කියන ඉවරලා. එහෙම දීලා ඉවරලා. ඊශ්‍රායෙල් සෙනගට ඒක ආශිර්වාදයක් කොට හැරෙව්වා මෙන් කිමුද? අපි දරුණේ මේක දේශනා කරන්න. මිනිස්යන්ට කියන්න ඔබලන් දුබලයෝ නෙමෙයි. එක මිනිස්සෙක්වත් දුබල වෙヒටියේ නෑ. ඔවුන් රණින් රිදීෙන් පිරලා තමයි ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන් එළියට ගෙන ආවේ. කෑගාලා මෙන් කියලා වේගවත් අත්වල සන්නාදය කුසවන්ට දෙවියන් වහන්සේගේ පාමුල. අපිට මේ ගීතාවලි 105ක් කියවුවොත් එම අපිට තේරුම් ගන්න පුළුවන් ස්වාමින් වහන්සේගේ පාමුල. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්තේ පළවෙනි වචනේ ඉඳන් අපි කියවන්න කවුරේමට උදව් කරන්න. ස්වාමින්ට ස්තුති කරව් උන්වහන්සේගේ නාමේ කියා යාඥා කරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව්. උන්වහන්සේට ගීතිකා කරව් ප්‍රශංසා ගී කියව්. උන්වහන්සේගේ සියලු ආචාරමත් ක්‍රියා ගැන කතා කරව්. උන්වහන්සේගේ ශුද්ධ නාමය ගැන පාරට්ටු කර ගනිව්. ස්වාමින් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත් වේවා. ස්වාමින්නා උන්වහන්සේගේ ශක්තිය සොයව්. ස්වාමින්නා උන්වහන්සේගේ ශක්තිය සොයව්. උන්වහන්සේගේ මූණ නිතරම සොයව්. උන්වහන්සේගේ මේ කරු ආබ්‍රහම්ගෙන් පැවතෙන්නේනි. උන්වහන්සේ විසින් තෝරාගත් උන්වන යාකොබ්ගේ දරුවෙනි. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුකේ නික්මුණු විනිශ්චයන්ද සිහි කරව්. උන්වහන්සේ අපේ දෙව් ස්වාමින් වහන්සේ. ඒ දාවිත් කතා කරලා කියනවා පුදුම දේවල් කරමින් උන්වහන්සේ ඒ තැනින් ගෙනාවලු. අපි තව චුට්ටක් පල්ලෑට කිමෙ කිව්වොත් තම ස්වාමින් වහන්සේගේ අභිමුඛත් මේකේ හරීම දෙවියන් වහන්සේගේ පාමුල වචනයට අපිට යන්න පුළුවන් නේද? තව දුන්වහන්සේ රන් රිදී ඇතුව ඔවුන් පිටතට ගෙනාසේක. ආමෙන් කියමුද අපි හැම කෙනෙක්ම. ආයි කියමුද අපි 37. තවද? තව දුන්වහන්සේ රන් රිදී ඇතුව ඔවුන් පිටතට ගෙනාසේක. ඔවුන් පිටතට ගෙනාසේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය. ජීදෙනි මාත් කියනවාද වේගවත් අත්පුල සන්නාදයක සවන්ඩ කරා. මේ පාරවගේ ආත්මය කලේ ඒ මිනිස්යන්ගේ කුලිය වරකම් කළා. ඒ මිනිස්යන්ට සැනසීමේ ජීවත් වෙන්න දුන්නේ නැහැ. ඒ මිනිස්යන්ගේ අයිතිවාසිකම් සුවය හැම දෙයක්ම නැති කළා. ලක්ෂ 25ක් විතර සෙනග ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ. නමුත් අපේ දෙවියන් වහන්සේ කොහොම දෙවි කෙනෙක්ද කියලා බලන්න එක මිනිස්සෙක් වූ ආබ්‍රහම් වහන්සේ පොරොන්දුවක් කළා. ඒක ඊසාක් එක්ක ගියුසුමක් ඇති කරගෙන යාකොබ්ට ඒක පනතක් කොට ස්ථීර කරලා මම උඹේ පියෝ ආබ්‍රහම්ට ඊසාක්ටත් මම පොරොන්දු වුණා. ඊළියවල පනතක් කොට මම මේක ඔබට ලියවිල්ලෙන් දෙනවයි කියලා ඉවරලා. එහෙම දීලා ඉවරලා. ඊශ්‍රායෙල් සෙනගට ඒක ආශිර්වාදයක් කොට හැරෙව්වා. ආමෙන් කිමුද? ආමෙන්. ඒ තනි මිනිස්සෙකුට වෙච්ච පොරොන්දුව උන් වහන්සේ අවුරුදු 400 ගාණක් පරම්පරා හතරක් විතර වහල් භාවයට මිනිස්යන්ව එළියට ගේනකොට බලන්න දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ ඕන් එක්ක රැකින්. ආමෙන් කිමුද? කී දෙනෙක් මාත් එක්කිනොද වේගවත් අත්පුල සන්නාදයක සවන්නකො. අච්චර 400 ගාණක් අවුරුදු උන්ගේ කුලිය හොරකම් කළා. උන්ගේ තිබිච්ච දේවල් අරගත්තා. උන් පීඩා කළා. හැමතේම කළා. නමුත් ඔවුන් එළියට එද්දී එක රැයකින් එළියට ආවේ කොහොමද දන්නවද? ඔවුන් වස්තුකාරයෝ හැටියට තමයි එළියට ආවේ. කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද වේගවත් අත්පුල සන්නාදයක් සවන්නකෝ. මේ සෙනගට දෙවියන් වහන්සේ කියනවා පාස්කුව පවත්තණ්ඩයි කියලා ඉවරලා. ආමෙන්. පරණ ගියුසුමේ පාස්කුව ඇවිල්ලා
ස්වාමින් වහන්සේගේ අභිමුඛත් ඒක ඇවිල්ලා හෙවණැල්ලක් වගේ. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ පාමුල ඒක ඇවිල්ලා මොකද්ද අපි කියන්නේ? ඒකල ඡායාවක් නේ මල්ලි. මොකද්ද කියන්නේ ඒකට? සිදුවෙන්ට යන දේවල් ගැන ඡායාවක් වගේ. ස්වාමින් වහන්සේගේ අභිමුඛත් වේ. ඒක සත්‍යයක් තමයි. නමුත් ඒට වඩා විශේෂ දෙයක් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ සිද්ධ වෙන්න යනවා කියන එකට ලකුණක් ඇටියට පාස්කුව පවත්තණ්ඩයි කිව්වා. ආමෙන්. උන් රොටි අරගෙන දෙවියන් වහන්සේට ස්තුති කරලා බැටළු එක්ක මරලා උන් කාපු රාත්‍රියේ ආමෙන් කිව්වද? උන් කාපු රාත්‍රියේ උන්ගේ සියලුම ශාප නිදහස් වුණා. ආමෙන් කිව්වද? වේගවත් අත්පොළ සන්නාදයක උසුම් ශබ්ද නගලා දැන් අපි පවත්වන පාස්කුව එහෙම නැත්නම් අපි කඩන රොටි අපි ගන්න රාත්‍රි භෝජනේ තියෙනව නේද? ඒක ඇවිල්ලා ඡායාවක් නෙමෙයි. ඇත්තටම ඒ දේවාජ්‍ය බාලකයන් එහෙම නැත්නම් බැටළු පැටියano යේසුස් ක්‍රිස්තුස් වහන්සේම අපි වෙනුවෙන් කුරුසෙන් මැරිලා වහන්සේ අපි වෙනුවෙන් පූජාවක් කළා. අපි ඒ ඇත්තටම අපි වෙනුවෙන් මරිච්ච යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාන්ත්‍ය ත්‍රිදිරයක් තමයි අපි අනුභව කරන්නේ ඔසවන්නේ. ආමෙන් කිමුද? වේගවත් අත්පොළ සන්නාදයක් ඔසවන්න දෙවියන් වහන්සේගේ පාමුල. ඒ රාත්‍රියේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ ඔවුන්ව නිදහස් කළා. ඔවුන්ගේ නැතිවෙච්ච හැම දෙයක්ම අවුරුදු ගණන් නවත්තගෙන තිබිච්ච හැම දෙයක්ම නැවත දෙවියන් වහන්සේ ඔවුන්ගේ අත්වලට පත් කරලා දුන්නා. ස්වාමින් වහන්සේ පුදුම දේ කරන දෙවි කෙනෙක්. ආමෙන් කිමුද? හල්ලෙලූයා. මේ පාස්කුවේ ඔබ රාත්‍රී භෝජනේ ගද්දී ඔබට ඉල්ලන්න ඕනම අයිතිවාසිකම ඒ රාත්‍රියේ තමයි ගිහිල්ලා උන්ගේ කුලිය උන් ඉල්ලන්නේ. දෙවියන් වහන්සේ කියන උඹලා ගිහිල්ලා ඉල්ලපල්ලා කියලා ඉවරලා. ආමෙන්. හල්ලෙලූයා. ඔබ රාත්‍රී භෝජනේ ගද්දී ඔබ මේ සුවේ ඉල්ලන්න ව්‍යත්තල වැඩවල ආශිර්වාද ඉල්ලන්න ඔබේ પરම්පරාවේ නැතිවෙච්ච දේවල් පවා ඉල්ලන්න දෙන්න පුළුවන් ජීවමාන දෙවි කෙනෙක් වයි අපි කී දෙනෙකුට මේක විශ්වාස කරන්න පුළුවන්ද? වේග ශබ්ද නගල වේගවත් අත්පුල සන්නාදයක සුවා අලස්සන සිදුවීම මං කිදුණා. මම හිතුවා ඌව ගෙනල්ල ඉවරලා මේ දේශනාව කූඩේ තිබ්බනම් හොඳයි කියලා ඉවරලා. අද උදේ යද්දි මේ තම වැල්ලට ගියා අපේ සමීරවම් වෙන්න ඊළෙද්දි වැස්ස එස්සම මම බස් හෝල්ඩ් එකක් තියෙනවා එතන පාලම ළඟම එතන බයික් එක දිනවල බස් හෝල්ඩ් එක අස්සර රිංගුවා. රිංගපුවම දෙන්නේ කතා කරනවා දෙන්නම බීලා. මම පොඩ්ඩක් ඉඳගෙන ෆෝන් එක බලන් ඉද්දි මේ එකෙක් කියනවා මම ඉස්සෙල්ලාම වැල්ලට ආවේ මම මාළු වේරන්ඩ ආවල් මිනිස්සගේ නමක් කියලා ඉවරලා ප්‍රසිද්ධ මිනිස්සේ මට දවසම දැල් වේලව රුපියල් 2 කොලයක්ලු දුන්නේ. ඊටපස්සේ කියනවා මේ අනිත් එකා කියනවා වඳුරම වෙරි අනිත් එකා කියනවා දැන් මේ දෙකේ කොළ අච්චු ගහන්නෙත් නෑ බං කිව්වා. මේ මූ හැබැයි දෙකේ කොළ වලට මොකද වුනේ කියලා මාර ප්‍රශ්නයක් නේක. දෙකේ කොළ ටිකට මොකද වුනේ කියලා ඉවරලා ඌ කිව්වා මේ තමාරේව කෞතුකාවරල දිනවලු තමාරේව කෞතුකාවරල දිනවලු ඉතුරු ටික ඌලඟ රුපියල් 5000ක් තිබුණා දිගෑරලි ඉවරලා මේ මිනිස්සයා කියනවා ඉතුරු දෙකේ ටික මේක ඇතුලේ තියනවලු. මමත් ඔළුව ගසනවා මටත් අප්සෙට් වගේ දැන්. ඌ කියන කතාව අහලා මටත් අප්සෙට් වගේ දැන් මට තේරෙන්නේ නැහැ මට දැන් මම් බීලාද උම් බීලාද කියලා වාගන්න බෑ. හරිද? අවුරුදු දැන් මොනවද මම කියන්නේ කියලා ඉවරලා ඊට පස්සේ කියනවා අමාර එකක් දෙයක් ඔය කවුරුතු ගාවරල තියනවා කියලා බලන්න පුළුවන්. ගාගාරේ මේ ඉතුරු දෙකේ ඔක්කොම මේ 5000 කොලයක් තියෙනවා වන් කියලා කිව්වා. අර වීලුවට කියන්නේ දැන් වීලුවට කිව්වා මේ ඒ කොහොමද මේ දැන් මේ දෙකේ කොලේ දැන් අච්චු ගහන්නේ නැහෙනේ කියලා උනා. අච්චු ගහන්නේ නැති වුණාට දෙක තියෙනවා. මේ 5000 ඇතුලේ දෙකේව 2500ක් තියෙනවා. මේ දෙකේව 2500 එකතු වෙලා තමයි මේ 5000 ඇදලා තියෙන්නේ. එතකොට අර ගාපු දෙකේ කොල දැන් ඒක රජෙන් ගහන්නේ. ආමෙන්. මන් දැන් මේක ආගෙන ඉන්න වේට පස්ස ලස්සන කතාවක් කිව්වා. ඒක තමයි නියම කතාව. ඒක තමයි මං කිව්ව ගෙනල්ලිවිල දේශනා කරන්න තියන්න තිබුණා කියලා. ඊට පස්සේ කියනවා උඹ දන්නවද මොහිසස් ලව්ව 10 50ක් දුන්නා. මම බැලුවා මාර වැඩක් ඉන්නේ නැනේ. මම දැන්
සුදුත් ඇඳගෙන හිටියේ ටග්ගල කල්සපත් පොඩ්ඩක් උස්සගෙන සීට් එකේ බොත්තු මුග තරගෙන බජාර් පාට් එකට මම බැස්සා මු මගෙන් ප්‍රශ්නයක් අහවත් මං ඕල් මං එනවා මේ ඊට පස්සේ කිව්වා මේ ඔබ දන්නවද මේ ඒක අවෝසි කළානේ අරුට දැන් තේරෙන්නේ නැහැ මොකද මට තේරෙන්නේ නැති ඌට තේරෙයිය ඒක අවෝසි කළානේ ඊට පස්සේ අලුත් ජූසුම කියලා එකක් ආවා උඹ දන්නවද ඒ පර්ණ ජූසුම මේ අලුත් ජූසුම ඇතුලේ තමයි තියෙන්නේ කිව්වා මූගේ මේ භාෂාව මට හිතුණ ඇත්තටම මූව ගෙනල්ලා දේශනා කරන්න තියන්න තිබුණා කියලා කිව්වා ඇත්තටම මේ වාම්සේ මේ අලුත් ජූසුමේ වාම්සේ ආවේ පර්ණ ජූසුම අවලංගු කරන්න නෙමේ ඒක තවත් අලුත් කරන්න ඒක නැති වුන්නේ ඒක අයින් කලේ නෑ ඒක එපා කලේ නෑ ඒ පර්ණ ජූසුම මේ අලුත් ජූසුම තුල අදා ක්‍රියාත්මක ආමෙන් කිමුද ඒ රාත්‍රියේ ඊශ්‍රවෙල් සෙනගව ආශිර්වාද කරලා වස්තුකාරයන් හිටියට ඔවුන් රණුයි ඇඳුනුයි වස්තුයි ඇතු එක් රාත්‍රියෙන් එළියට ගෙනාපු දෙවියන් වහන්සේ අදත් අපේ දෙවියන් වහන්සේව ඉන්නවා වේගවත් ශබ්දනගල වේගවත් තත්පර සන්නාදයක ස්වාමීන් හල්ලෙලූයා අද ඔවුන්ට අහිමි වෙච්ච දෙවිලු දෙවියන් වහන්සේ ඔබේ අත්වලට දෙන්න යනවා වේගවත් ශබ්දනගල දෑත්තසොල වේගවත් කී දෙනේ කාමෙන් කියලා ස්තුති කරනවාද කී දෙනේ දෑත්තසොල ප්‍රශංසා කරනවාද ආමෙන් හල්ලෙලූයා මගේ දරුවනේ මේක දේශනා කරන්න මිනිස්යන්ට කියන්න ඔබලන් දුබලයෝ නෙමෙයි එක මනුෂ්‍යයෙක්වත් දුබල වෙヒටියේ නෑ ඔවුන් රණින් රිදීෙන් පිරලා තමයි ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන් එළියට ගෙන ආවේ කෑගාලා මෙන් කියලා වේගවත් අත්පල සන්නාදයක උසවන්ට දෙවියන් වහන්සේගේ පාමුල ඔබ සීකරන්න මේ රාත්‍රිය ඔබ දෙමව්පියන් කොහොම හිටියේ කියලා වෙලා ස්වාමින් වහන්සේ තමයි ඔබ ගොඩනගලා තිබෙන්නේ ආමෙන් මට කාලේ මැදි අපි නැකිලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න යනවා හැම කෙනෙක්ම දහත්ව සෝලස් සුතියක් කරන්න යනවා